අයිබෝවන් ඇත්තෙන්ම අද අපේ මාධ්‍ය දැනුවත් කිරීමේ මේ අවස්ථාවට සහභාගී වන ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකා කොලෙජ් ඔෆ් ඩර්මටොලොජිස්ට්ස් එහෙම නැත්නම් ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය වෙනුවෙන් එහි සමලේකම් ලෙස ඔබ සැම මේ මාධ්‍ය ප්‍රකාශය හෝ දැනුවත් කිරීමේ අවස්ථාව සඳහා සහභාගී වන්න ඔබ සැමට ආරාධනා කරන්න අපිට අවස්ථාවක් ලබා දුන් ආසන්න හේතුව පොඩ්ඩක් පැහැදිලි කරොත් හොඳයි කියලා මම හිතනවා. ඉස්සර වෙලාම පසුගිය සතියේ ඇත්තෙන්ම බොහෝ මාධ්‍යවලින් අපට ඔබට දැනගන්න ලැබෙන්න ඇති එක්තරා පුවතක් ප්‍රචාරය වුණා, විශේෂයෙන්ම ටිකක් අමුතු දිලීර රෝගයක් පිළිබඳව. විශේෂයෙන්ම උතුරු මැද පළාතෙන් අලුතින් පටන් ගත්, ඒ වගේම සීග්‍රේන් ශ්‍රී ලංකාව පුරා පැතිර යන දිලීර රෝගයක් ගැන ඒ පුවතින් කියවුණා. තවදුරටත් බාල මහලු බොහෝ දෙනාට මේ රෝගය වැළඳෙන බවත් ප්‍රතිකාර කිරීම ටිකක් අපහසු සහ කල්ගත වෙන සුළු බවත් ඒ පුවතින් ප්‍රකාශ කරන බවක් අපිට දැනගන්න ලැබුණා. ඉතින් ඇත්තෙන්ම කොවිඩ් රෝගය නිසා කොහොමටත් කලබලකාරී මනසකින් අපේ රටේ ජනතාව මේ අවස්ථාවේ සිටින්නේ. ඉතින් මේ පුවත අසලා මනස ටිකක් තවත් ව්‍යාකූල තත්වයකට පත්වුණු ගතියක් අපිට දකින්න ලැබුණා. මොකද බොහෝ දෙනා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් වන අපගෙන් මේ ගැන විමසන්න පටන් ගත්තා. ඉතින් මේ රෝගය පිළිබඳව එහෙම නැත්නම් වෙනත් වචන වලින් කියනවා නම් මේ ටීනියා දිලීර රෝගය පිළිබඳව නිවැරදි තොරතුරු ඔබ වෙත ලබා දීම විශේෂඥ වෛද්‍යවරුන් වන අපගේ වගකීමක් සහ යුතුකමක් වශයෙන් අපි හිතන නිසා තමයි ඔබ දැනුවත් කරන්න මේ මාධ්‍ය කැඳවීම අපි කළේ. එතකොට අපේ රටේ ජනතාවට වගේම ඔබටත් ප්‍රශ්න ගොඩක් පැන නගින්න ඇති. මොකක්ද මේ ටීනියා දිලීර රෝගය? මේක ලංකාවේ අලුතින් ඇති වුණු එකක්ද? මේක වැදගත් හෝ භයානක වෙන්නේ භයානක රෝගයක්ද? එසේ වෙනවා නම් ඒ ඇයි? මේක අපි අඳුරගන්නේ කොහොමද? රෝග ලක්ෂණ මොනවාද? එතකොට COVID-19 රෝගයත් සමග මෙහි සම්බන්ධතාවයක් තිබෙනවාද? මේකට මේ රෝගය නිෂ්ඨාවට සුවපත් කරන්න පුළුවන් ප්‍රතිකාර තිබෙනවාද? ඒවා ලබා ගන්නේ කොහොමද? මේ වළකින්නේ කොහොමද? ඔය ආකාරයේ විශාල ප්‍රශ්න ගොඩක් ඔබටත් පැන නැගිලා ඇති. ඉතින් මේ පිළිබඳ නිර්වද්‍ය තොරතුරු ලබා ගැනීම ඉතා වැදගත්, සයිව ප්‍රචාරය කිරීම වැදගත්. එහෙම නැත්නම් වැරදි මතයක් ජනගත වුණොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසායි මාත් ඇතුළු අද විශේෂඥ චර්ම වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන් අපි 4 දෙනෙක් අද ඔබට අවශ්‍ය දැනුම ලබා දෙන්න මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. හොඳයි, මුලින්ම බලමු අපි මොකක්ද මේ ටීනියා දිලීර රෝගය කියන්නේ කියලා. ඇත්තෙන්ම ඒක දිලීර රෝගයක්, එහෙම නැත්නම් පුස් වර්ගයක්. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් ෆංගස් එකක්. තවදුරටත් ටීනියා දිලීර රෝගය වගේම අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් මේක හඳුන්වනවා රින්ග් වර්ම් ඉන්ෆෙක්ෂන් එකක් කියලා. රින්ග් වර්ම් කියපුවහම බොහෝ දෙනා හිතන්න පුළුවන් මෙතන පණුවෙක් ඉන්නවා කියලා. නමුත් ඇත්තෙන්ම පණුවෙක් නැහැ. ඒ නම පට බැඳිලා තිබෙන්නේ මේ රෝගයේ රෝග ලක්ෂණයක් වශයෙන් රවුම්, එහෙම නැත්නම් වක්‍රාකාරව හැමේ පැල්ලම් ඇති වෙන සුළු ගැටිය නිසා තමයි රින්ග් වර්ම් ඉන්ෆෙක්ෂන් එකක් වශයෙන් හඳුන්වන්නේ. නමුත් අපි අද සාකච්ඡාවේදී මේ රෝගයට ටීනියා දිලීර රෝගය කියන නමින් හඳුන්වමු, වඩා පහසුයි මා හිතන විදිහට ඒක. එතකොට මේ ටීනියා දිලීර රෝගය ඇත්තෙන්ම මෑතකදී ලංකාවෙන් සොයාගත් දෙයක්ද? මේ කතාව ඇත්තක්ද? ඇත්තෙන්ම නැහැ. මේක අවුරුදු ගණනාවක් තිස්සේ ලංකාවේ විතරක් නෙමේ ලෝකෙ පුරා තිබෙන දිලීර රෝගයක් සම මතුපිට වැවෙන දිලීරයක්. එතකොට දැන් මේ ගැන අපි කතා කරන්න විශේෂයෙන් පෙළඹෙන්නේ ඇයි? යම්කිසි සුවිශේෂත්වයක් තිබෙන නිසා. ඒ මොකක්ද? ඊයේ පෙරේදා නොවෙයි, නමුත් පහුගිය අවුරුදු 3-4 වගේ කාලයේ ඇතුළත ක්‍රමක්‍රමයෙන් මේ ටීනියා දිලීර රෝගයේ වර්ධාවන ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන සුළු ගතියක් පේනෙන්න තියෙනවා. ඒ වගේම පැතිර යන ස්වභාවයක් පේන්නත් තිබෙනවා. මේක අපේ රටේ විතරක් නෙමෙයි දකුණු ආසියානු කලාපයේම දකින්න ලැබෙන දෙයක්. මේවට හේතු තිබෙනවා. එතකොට මේ දේවල් පිළිබඳව අද සාකච්ඡා කරමු.
මුලින්ම මේ රෝග ලක්ෂණ මේ දිලිර රෝගේ රෝග ලක්ෂණ මොනවද හඳුනාගන්නේ කොහොමද වගේ දේවල් අපි අසා දැනගමු ડોક્ટર ජානක අකරවිට මහත්මයාගෙන්. මම හිතන්නේ අපිට මේත් එක්කම අපේ රෝග පිළිබඳ පින්තූර වගේක් තියෙනවා ටිකක් අපිට බලන්න පුළුවන් නම් හොඳයි. ටීනියා පුස් රෝගයේ ප්‍රධානම රෝග ලක්ෂණය වන්නේ කැසීම. දැන් මේ කැසීමත් එක්ක සමහරවිට පොඩි පැල්ලමක් වගේ ඇවිල්ලා මේකේ පැතිරෙන ආකාරය තමයි මැද ඉඳලා මේ වටේට රවුමට පැල්ලම පැතිරෙනවා. ඒ පැතිරෙන පැල්ලමේ මැද රෝගයේ සුවමින් වටේට ක්‍රමක්‍රමයෙන් ගැට් පොඩි බිබිලි වගේ එහෙම නැත්නම් ගැටිති වගේ එහෙම නැත්නම් සැරව බිබිලි වගේ දකින්න පුළුවන්. ඒතකොට ඒක රවුමක් අර ඒක නිසා තමයි රින්ග් වර්ම් කියන මේ හඳුන්වන්නේ. දැන් මේ පින්තූරය ඔයගලන්ට දකින්න පුළුවන් ඒ කලව ප්‍රදේශයේ ලස්සනට රවුමක් වගේ තියෙනවා. ඒ මායිමේ බෝඩර් එකේ තමයි අර ගැටිති සැරව බිබිලි සහ සමහරවිට පොඩි ස්කේල් එකක් පොතු ගැලවෙන ස්වභාවයක් දකින්න පුළුවන්. එතකොට මේක සුලභවම හටගන්නේ කලව එහෙම නැත්නම් කිලිවල කිහිලි වගේ එහෙම නැත්නම් හැම නැවෙන තැන්වලට දාඩිය එකතු වෙන තැන්වල තමයි වැඩිපුරම හටගන්නේ. නමුත් දැන් අපි දකිනවා මේක අර කකුල සමහරවිට අත්පාවලට සමහරවිට මුහුණට පවා පැතිරෙන ස්වභාවය. ඉතින් මේ ප්‍රධාන වශයෙන්ම ටීනියා හටගන්නේ හැමේ නමුත් කෙස්වල සහ නියපොතුවලටත් හටගන්න පුළුවන්. ඒ වගේම අපි දකිනවා දැන් මේ පින්තූරය දකින්න පුළුවන් ගොඩක්ම සැරව බිබිලි වගේ තියෙනවා. මෙහෙම දකින්න එක හේතුවක් තමයි සමහර අවස්ථාවල බීටමෙස්සෝන් ක්ලොබෙටසෝල් වගේ ස්ටීරොයිඩ් වර්ගයේ ආලේපන මේකට ඒක වැරදි විදිහට අවභාවිතා වෙලා භාවිතා කිරීමෙන් මේ වගේ හට ගන්නත් පුළුවන්. අර රවුම ස්වභාවය නැතුව ඒක රෝගය හඳුනා ගන්න අපහසු තත්වයකටත් පත් වෙනවා සමහර වෙලාවට මේ වගේ අවභාවිතා වීම. ඒ වගේම අපි දන්නවා දැන් යම්කිසි හේතුවක් උඩ ශරීරයේ ප්‍රතිශක්ති අඩු දියවැඩියාව එහෙම නැත්නම් සමහරලාවට සමහර ඖෂධ වර්ග ගන්නයි ස්ටිරොයිඩ් සහ කීමෝതെරපි ඒ වගේ ගන්න අයටත් මේක අධික ලෙස පැතිරෙන්න පුළුවන්. එතකොට අපි මේක ඊට අමතරව අපි දැන් මේක බෝ වෙන්නේ කොහොමද කියලා බැලුවොත් ගොඩක් වෙලාවට ස්පර්ශය මගින් තමයි බෝ වෙන්නේ. ස්පර්ශය මගින්. එතකොට සමහර ලාවට එක තැන වාසය කරන කෙනෙක්ගෙන් නැත්නම් එකට වැඩ කරන අයගෙන් ඒ වගේ කෙනෙක්ගෙන් බෝ වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ සමහර ලාවට පෞද්ගලික උපකරණ හුවමාරු කර ගැනීමෙන් ඒ වගේ නිසා බෝ වෙන්නත් පුළුවන්. සමහර ලාවට පුද්ගලික උපකරණ මේ සමහරට ඇඳුම් වර්ග ඒ වගේ දේවල් එකිනෙකා පරිහරණය කිරීමෙන් හුවමාරු කර ගැනීමෙන් පැතිරිලා යන්න හැකියාව තියෙනවා. එතකොට අපි මේක දැන් මේ වගේ සැකයක් කෙනෙකුට තියෙනවා නම් ඒ අවස්ථාවේදී ඒගොල්ලන්ට පුළුවන් චර්ම රෝග සායනයකට යොමු වෙලා ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්න. එහිදී අපි රෝගය හඳුනා ගැනීම ප්‍රධාන වශයෙන්ම කෙරෙන්නේ අපේ සායනික පරීක්ෂාවෙන්. ඒක ගොඩක් වෙලාවට ප්‍රමාණවත්. එහෙම සමහර අවස්ථාවල පහසුකම් තියෙන අවස්ථාවල අපි පොඩ්ඩක් සම සූරාගෙන බලලා ඒකේ සෑම්පල් අරගෙන ඒකිනුත් ඒක තහවුරු කර ගැනීමක් තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට අපි චර්ම රෝග සායනකදී සායනික පරීක්ෂාවෙන් ඒක හඳුනා ගැනීම කරනවා. අපි ඊළඟට මේ දරුවන්ගේ කුඩා දරුවන්ගේ මේ රෝගය කොහොමද මේ විදහාපාන්නේ කියන එක කතා කරන මම විශේෂඥ වෛද්‍ය ડોક્ટર ශ්‍රියානි සමරවිරට යොමු කරනවා. ස්තුතියි. ඇත්තටම කුඩා දරුවන් සැලකුවොත් මාස දෙකේ පමණ ඉඳලා වයසේ සිටලා ඉස්සරහට ඕන දරුවෙකුට මේ රෝගේ අපි දක්නට ලැබෙනවා. කාලයක් ඇත්තටම මීට කලින් නම් ගොඩක් වෙලාවට අපි රෝගය දැක්කේ කුඩා ළමයින් සඳහා ටීනියා රෝගය දකින්නේ වැඩිපුර හිසකෙස් ආශ්‍රිතව. ඒක තමයි මෑත කාලයක් වෙනතුරු අපි වැඩියෙන්ම දැක්කේ දරුවන්ගේ ඇඟේ තියෙන රෝග අවස්ථා අඩුයි. නමුත් අපි ඇත්තටම මේ සැරේ මේ ටීනියා රෝගය බහුල වීම තුළ අපි දකිනවා ගොඩාක් වෙලාවට මේ කුඩා ළමීන්ගෙත් ඇඟේ ඇත්තටම සැහෙන හිසේ ඇති වෙනවට වඩා ඇඟේ පැල්ලම් සහිතව එන්න පුළුවන්. එතකොට ලොකු අයට වඩා විශේෂත්වයේ කුඩා ළමීන්ගේ අපි දකින හැම වෙලාවකම ඒ රෝගියාට ආශ්‍රිත ආසාදිත පවුලේ සමාජිකයෙක් එහෙම නැත්නම් ඒ දරුවත් එක්ක නිතර ඉන්න පවුලේ සමාජිකයෙකුට රෝගය තියෙනවා. බොහෝමයක් අවස්ථාවල අපි දකින්නේ පැල්ලම් කීපයක් තියෙන බබාලා. නමුත් සමහර වෙලාවට මුළු ඇඟේම
ඒ තත්ත්වේ තියෙන බබාලත් අපි දකිනවා. පැල්ලම් කීප මුළු ඇඟේම තියෙන රෝගී තත්ත්වය ඇත්තටම කියනවා නම් ටීනියා කියන රෝගී තත්ත්වය අක්‍රවිත වෛද්‍යතුමා සඳහන් කළ ආකාරයට සමහර වෙලාවට අපි දකින්නේ ඇත්තටම කියනවා නම් සමහර නිදන්ගත රෝග තියෙනකොට ඒක වැඩි හිටියන්ටත් සමානයි ඒක කුඩා දරුවන්ටත් ඒකේ ආකාරයෙන් ඉන්නවා. ප්‍රතිශක්තිය අඩු වෙන නිදන්ගත රෝග තියෙන අවස්ථාවල ටීනියා කියන එක මුළු ඇඟේම පැතිරිලා තියෙනවා දකින්න පුළුවන්. නමුත් අනිත් එක තමයි අපි සමහර වෙලාවට ඖෂධ ගන්නවා අපේ ප්‍රතිශක්තිය අඩු වෙන්න. උදාහරණයක් වශයෙන් වකුගඩු බද්ධ කරපු එක්කෙනෙක්, ඒ වගේම අවයව බද්ධ කරපු අය, ඒ වගේ අය ලෙඩේට ප්‍රතිකාර වශයෙන් ඖෂධ ගන්නවා. ඉතින් ඒගොල්ලන්ගෙත් ප්‍රතිශක්තිය අඩුයි. ඒ වගේ අයගෙත් මුළු ඇඟේම ටීනිය අපි දකිනවා. දරුවන් සම්බන්ධයෙන්ුත් එහෙම තමයි. එක තැනකට සීමා වෙච්ච ටීනියාවට අමතරව මුළු ඇඟේම ටීනියා දකින අවස්ථාවල අපි මෙතෙක් කල් දුටුවේ යාට වෙන හේතුවක් නිසා තමයි එයාගේ මුළු ඇඟේම පැතිරෙන්නේ. නමුත් මේ වසන් මේ දවස්වල මේ ටීනියා ප්‍රමාණය වැඩි වීමත් එක්ක බහුල වීමත් එක්ක අපි දකින එක දෙයක් තමයි. ඒ වගේ විශේෂ හේතුවක් නැතුවත් පවුලේ සමාජිකයන් අනිත් අයටත් තියෙනකොට මුළු ඇඟේම පැතිරුණු දරුවනුත් අපිට සමහර වෙලාවට හම්බ වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඇත්තම විශේෂයෙන් වෙන මුකුත් රෝගයක් නැහැ. අනිත් අතින් හොඳටම නිරෝගී දරුවෝ. නමුත් මුළු ඇඟේම ටීනියා එක ඇවිල්ලා තියෙනවා. මේකෙදි තව එක දෙයක් මම සඳහන් කරන්න ඕනේ. ළමයි කුඩා දරුවෝ අපි සැලකුවොත් අපි කියනවා සත්තුන්ගෙන් කලාතුරකින් අපිට ටීනියා රෝගය බෝ වෙන්න පුළුවන්. නමුත් අපි මේ අවස්ථාවේ සත්තුන්ගෙන් බෝ වෙන ටීනියා තත්ත්වයේ වැඩිවීමක් මේ ටීනියා වැඩිවීමත් එක්ක දකින්නේ නැහැ. වෙනදා දැක්ක ප්‍රමාණයමයි දකින්නේ. එහෙදී හිසකෙස්වලයි සමේ දෙකේම ටීනියා තත්ත්වයේ සත්තුන්ගෙන් බෝ වෙන්න පුළුවන්. ඒකෙදී ඇත්තටම කියනවා නම් මේ වැඩිපුරම එන්නේ හිසකෙස්වල. මේක බෝ වෙන්න ප්‍රධාන හේතුව තමයි ගෙවල්වල සුරතලයට ඇති කරන, ඒ කියන්නේ බල්ලන්ට පුසණ්ඩ, ඒ වගේම හාවෝ වගේ ආසාදිත සත්තු ගෙදර ඉන්නකොට එයාගේ හමත් එක ගැටීම නිසා දරුවන්ට එක එන්න පුළුවන්. නමුත් ඒක මේ අවස්ථාවේ අපිට විශාල ප්‍රමාණයෙන් රෝගීන් සංඛ්‍යාව වැඩිවීමට හේතුවක් නෙමෙයි. අපිට සාමාන්‍යයෙන් දකින්න ඇඟේ දකින්න ටීනියා සංඛ්‍යාව තමයි වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව ප්‍රතිකාර කිරීමේදී කුඩා ළමුන්ටත් වැඩිහිටියන්ට අනුගමනය කරන විදිහම තමයි අනුගමනය කරන්නේ. වැඩියම වැදගත් දේ තමයි කුඩා ළමින් සඳහා නම් දෙමව්පියන්ගේ ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ මේ ගැන. ඊට අමතරව මට දැන් ඔයගලන්ට කියන්න ඕනේ මේ කොහොමද අපි මේ රෝගේ පැතිරෙන එක වළක්වා ගන්නේ සාමාන්‍ය කෙනෙක් හැටියට කියලා. මේකෙදි වැඩියෙන්ම වැදගත් දේ තමයි රෝගේ තියන අය රෝගයට නිසියාකාරව ප්‍රතිකාර ලබා ගන්න එක. අනිත් එක තමයි අපි පෞද්ගලික පිරිසිදුකම ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. සමේ තෙතමනේ නැති වෙන විදියට සම වියලිවට තියා ගන්න ඕනේ. ඊට අමතරව ඇඳුම් පැළඳුම් පනා ඒ වගේ පෞද්ගලිකව පරිහරණය කළ යුතු දේවල් ෂෙයා කරන්න හොඳ නැහැ. ඊට අමතරව ඇඳුම් වගේ දේවලුත් අපි පුළුවන් තරම් වෙන පාවිච්චි කරන්න ඕන. අපේ ඇඳුම් සෝදන කොටත් ඇත්තටම කියනවා නම් ආසාදිත එක්කෙනෙක් ගෙදර ඉන්නවා නම් එයාගේ ඇඳුම් වෙනම සෝදන්න ඕනේ. වැඩියෙන් හොඳයි ඕගොල්ලන්ට එයාගේ ඇඳුම් තම්බල හොදන්න පුළුවන් නම් නැත්තම් හොඳින් හොදලා අවුවේ දාන්න ඕන. අවුව දාන වෙලාවෙත් අපි සාමාන්‍යයෙන් කියන්නේ ඇඳුම කන පිට හරවල අවුවට දාන්න කියලා. මොකද ඇඳුම් වල ෆංගස් එක මැරෙන්නේ නැතුව ගොඩක් තියෙන්න පුළුවන් නිසා සෝදන ඇඳුම් අපි කියනවා නිතර දෙවිලේ සෝදනේවා අනිත් පැත්ත හරවල තද අවුවෙන් හොදලා ගන්න. ඒ වගේ මොනා හරි එයා ඒ ආකාරයෙන් කරන්න බැහැයි කියලා හැඟුණ වෙලාවක වැඩියෙන් හොඳයි ඒ වගේ රෝගීන්ගේ ඇඳුම් අයන් කරලා පාවිච්චි කරන එක. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් කියන්න තියෙන රෝගේ වළක්වීම සම්බන්ධයෙන්. මට රෝගේ ප්‍රතිකාර ගැන කතා කරන්න මම මේ අවස්ථාවේදී ආරාධනා කරනවා වෛද්‍ය නායිනි මදර්සිංහ මහත්මිය. මං කතා කරන්න යන්නේ ඇත්තටම ප්‍රතිකාරය ගැන. දැන් ඇත්තටම මේක ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් අපි රෝගය පිළිබඳ අවබෝධයක් ගත්තා. එතකොට ඊළඟ වැදගත් ප්‍රශ්නේ තමයි අපිට මේ රෝගයට හරියට ප්‍රතිකාර තියෙනවද? ඒ ප්‍රතිකාර වලින් සම්පූර්ණ සුවය ලබා ගන්න පුළුවන්ද කියන එක. ඉතින් මේ ටීනියා දිලීර රෝගය කියන එක නිසියාකාරව වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙලා ඒ ප්‍රතිකාර හරියට ගත්තොත් සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් රෝගී තත්ත්වයක් කියලා කියන්න පුළුවන්. මෙහිදී තවත් වැදගත් දෙයක් තියෙනවා. දැන් පෞලි සමාජිකයන් කීප දෙනෙකුට මේ රෝගය තියෙනවා නම් සියලුම දෙනා එකවර රෝගය මේ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕන. මොකද එහෙම නැති වුණොත් එක එක්කෙනාගෙන් එක එක්කෙනාට නැවත කාලයකට පස්සේ මේක සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. එතකොට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් දැන් තමයි රෝගියා නිරීක්ෂණය කරලා
ඒ රෝගී තත්ත්වයේ තියෙන ප්‍රමාණයට අනුව සමහර වෙලාවට තමන් කලින් භාවිතා කළ ඖෂධ වලට අනුව ඒ වගේම තියෙන අනිකුත් රෝගී තත්ත්ව ඒ කියන්නේ ප්‍රතිශක්තිය අඩු තත්ත්වයක් තියෙනවාද අනේ ඒ වගේ දේවල් සලකා බලලා එක එක පුද්ගලයාට විවිධ ඖෂධ වර්ග නියම කරන්න පුළුවන් ඒක සමහර විට ආලේපන වර්ගයක් විතරක් වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් ශරීර අභ්‍යන්තරයට දෙන ඖෂධ වෙන්නත් පුළුවන් මෙහිදී වැදගත් වෙන්නේ දැන් මේ ඖෂධ වර්ග වෛද්‍යවරයා නියම කරන පරිම කාලයට ඒ නියමිත මාත්‍රාව අරගන්න ඕන. නැත්තම් මොකද ඇත්තටම සමහර වෙලාවට අපේ ලෙඩ පුරුදු වෙලා ඉන්නවා. මේක කසන රෝගයන්නේ දැන් කසන ගතිය ටික දවසක් යනකොට අඩු වෙනකොට බෙහෙත් ගන්න එක නවත්තනවා. ඉතින් එතකොට වෙන්නේත් ආයි කාලයකට පස්සේ ආයි ලෙඩේ වැඩි වෙනවා. ඒ අතරතුර වෙන කෙනෙකුට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා ඒ කියන විදියට ඒ මාත්‍රාව ඉවර වෙනකම් බෙහෙත් භාවිතා කිරීමත් නැවත වෛද්‍ය හමුවකට එන්න කියනකොට ඒ කියන කාලයට පැමිණීමත් ඉතාමත් වැදගත් වෙනවා. දැන් මේ ටීනියා රෝගයට මේ විදියට ඇතරම ප්‍රතිකාර ගත්තොත් සාමාන්‍ය සති කීපයක් ඇතුළත බෙහෙත් ගන්නකොට මේක සම්පූර්ණයෙන්ම හොඳ කරගන්න පුළුවන්. නමුත් අපි කලින් කිව්වා වගේ දැන් මේ පහුගිය අවුරුදු 4-5 ඇතුළත ඇත්තම ඒ කියන්නේ මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි පහුගිය අවුරුදු කීපයක් ඇතුළත අපි දැකලා තියෙනවා අපි දෙන දැන් මේක දිලීරයක් නිසා අපි දෙන්නේ දිලීර නාශක ඖෂධ වර්ග. මේ දෙන දිලීර නාශක ඖෂධ වර්ග වලට ප්‍රතිචාරය දක්වන ප්‍රතිචාරය එතරම්ම හොඳ නෑ කියලා. ඒ කියන්නේ සමහර වෙලාවට ඒ දෙන අපි බලාපොරොත්තු වෙන විදියට රෝගිය සුව වෙන්නේ නෑ කියලා. ඉතින් මේකට හේතු මොනවද? දැන් මේකට අපි චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් වශයෙන් අපි නිරීක්ෂණය කළා තියෙනවා මේකට බලපාන ඉතාමත් වැදගත් හේතුවක් විදියට මේ ස්ටීරොයිඩ් කියන ඖෂධ වර්ගයේ අවභාවිතය. ඇතනම ස්ටීරොයිඩ් කියලා කියන්නේ ඖෂධයක්. ඒක නොයෙකුත් හමේ රෝග සඳහා වෛද්‍යවරුන් විසින් නියම කරනවා. ඉතින් මේක වෛද්‍යවරයෙක්ගේ නිර්දේශයක් නොමැතිව ලබා ගන්න බැහැ. නමුත් අවසනාවකට වගේ ලංකාවේ ඒ තත්ත්වය නැහැ. මෙම ඖෂධ වර්ගය ඉතාමත් ලේසියෙන් ඕන කෙනෙකුට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපේ සමහර වෙලාවට රෝගීන්ගේ පුරුද්දක් තියෙනවා වෛද්‍යවරයෙක් විසින්ම හෝ තමන්ට කලින් තිබිච්ච ලෙඩකට දීපු බෙහෙතක් එහෙමත් නැත්නම් තමන්ගේ ගෙදර වෙන කෙනෙකුට දීපු බෙහෙතක් කලින් ආලේප කරලා බලලා ඒකට හොඳ වුණේ නැති වුණොත් තමයි වෛද්‍යවරයෙක් වෙතට යොමු වෙන්නේ. ඉතින් ඒ විදියට මේ ස්ටීරොයිඩ් ආලේපන ගාන නිසා ඇත්තටම తాවකාලිකව දිලීර රෝගේ යටපත් වෙන්න පුළුවන්. කැසීම අඩු වෙන්න පුළුවන්. ඒ වුණාට එතෙන්දී ඊට වඩා ලොකු හානියක් වෙනවා. ඒ කියන්නේ එතකොට මේ දිලීරිය තවතුලත් සම ඇතුළට යනවා. ඒ සම ඇතුළට යෑම තුළින් දිලීරය සමය මතුපිට ව්‍යාප්ත වෙනවා. ඒ වගේම රෝගේ විනිශ්චයට අමාරු වෙනවා. මොකද එතෙන්දී අර රතුපාට ගතිය එහෙම අඩු වෙන නිසා රෝගේ විනිශ්චයට අමාරු වෙන්න පුළුවන්. ඊළඟට තවත් ගොඩක් වෙලාවට වෙන්නේ මේ දිලීර නාශක ඖෂධ වලට ප්‍රතිචාර දක්වන එක අඩු වෙනවා. ඉතින් එතකොට වෙන්නේ මේ දිලීර නාශක ඖෂධ දිගින් දිගටම කාලයක් තිස්සේ ගන්න වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක අධික වියදමකුත් තමන්ටත් රජයටත් යන දෙයක් වෙනවා. එතකොට ඊට අමතරව මේ රෝගයේ මේ විදියට උත්සන්න වීමට සහ මේ ඖෂධ වලට ප්‍රතිචාර නොදක්වන්න තවත් විවිධ හේතු තියෙනවා. දැන් අපි කලින් කිව්වා වගේ මේක ලංකාවට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි ඉන්දියාව වගේ රටවල් වලත් මේක තියෙනවා. එතකොට ඒක අපේ තියෙන දේශගුණය, ඝර්ම කලාපික දේශගුණය. ඊළඟට යෝන් පරපුරේ සමහර ඇඳුම් විලාසිතා. ඒ කියන්නේ ඇඟට තදට හිර වෙන ඇඳුම්, නයිලොන් යට ඇඳුම් භාවිතා කිරීම, අන්න ඒ වගේ දේවලුත් මේක උත්සන්න වීමට බලපාන්න පුළුවන්. තවත් හේතුවක් තමයි මේ ප්‍රතිජීවක ඖෂධ වලට තියෙන ප්‍රතිරෝධය. අපි ඒකට ඩ්‍රග් රෙසිස්ටන්ස් කියලා කියනවා. ඒක ඇත්තටම ඉන්දියාවෙන් වාර්තා වෙලා තියෙනවා. ලංකාවේ හරියට මේක තාම නිශ්චය වශයෙන් සොයාගෙන නැහැ. නමුත් අපි අනුමාන කරනවා එහෙම තත්ත්වයක් තියෙනවා ඇති කියලා. ඒ සඳහා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීර සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් එකතු වී පරීක්ෂණ දැනටමත් පවත්වාගෙන යනවා. ඉතින් මේ වගේ තත්ත්වයකුත් මේ බෙහෙත් වලට තියෙන ප්‍රතිරෝධයක්, දිලීරයේ තියෙන ප්‍රතිරෝධයකුත් මේකට හේතුවක් වෙන්න පුළුවන්. තවත් හේතුවක් තමයි මේ රෝගෙ මේ විදියට පැතිරෙන්න දැන් පහුගිය අවුරුදු ගාන ඇතුළත මේ ටීනියා රෝගය හැදී වෙච්ච දිලීර ප්‍රභේදයේ වෙනසක් ඇති වෙලා තියෙනවා. මේකත් ඇත්තටම ඉන්දියාවෙන් මුලින්ම වාර්තා වෙලා තියෙනවා. ඊට සමගාමීව අපි දැනට නිරීක්ෂණය කළා තියෙනවා ලංකාවෙත් මෙම තත්ත්වය තියෙනවා කියන එක. ඒ කියන්නේ ඒකෙනුත්
මෙම රෝගය තවත් උත්සන්න වීමක් සහ ප්‍රතිචාර නොදක්වීමට හේතු වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඇත්තටම මේ ඔක්කොම ඒ කියන්නේ එක හේතුවක් නෙවෙයි හේතු ගොඩක් එකතු වෙලා තමයි මේ රෝගය ප්‍රතිචාර බෙහෙත් වලට ප්‍රතිචාර නොදක්වීම වෙලා තියෙන්නේ. නමුත් මෙතෙන්දී අපිට වැදගත් වෙන්නේ අපිට වෙනස් කරන්න පුළුවන් දේ විශේෂම දේ තමයි මේ ස්ටීරොයිඩ් අවභාවිතාව. අනේක නිසා තමයි මේ පරිමිතිය ගොඩක් මහජනතාවට වැදගත් වෙන්නේ. ඉතින් ඒ සඳහා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරන්ගේ සංගමය වෙනුවෙන් අපි පහුගිය කාලය තුරම විවිධ වැඩමුළු පැවැත්වුවා. ඇත්තටම අපි පුවත්පත් සාකච්ඡා, රූපවාහිනී සාකච්ඡා, ඒ වගේම පෝස්ටර් මගින් රෝහල් වල මේක ප්‍රදර්ශනය කළ රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර තියෙන බව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා. දැන් මේ ස්ටීරොයිඩ් කියන එක ට්‍රිපල් කම්බිනේෂන් කියලා ක්‍රීම් වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ එතනදි තියෙන්නේ ස්ටීරොයිඩ් එකයි දිලීරනාශකයයි බැක්ටීරියා නාශකයයි මේ තුනම තියෙන එක ක්‍රීම් වර්ගයක් වෙළඳපොලේ තියෙනවා. ඉතින් මේකත් ඉතාමත් ලේසියෙන් මොකද ඕනම ලෙඩක් මේකට හොඳ වෙනවා කියන අවබෝධයෙන් සමහර වෙලාවට මේක භාවිතයට ගොඩක් අය පෙළඹෙන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම අපේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයන්ගේ ඉල්ලීමකට අනුව NMR එකේ ඖෂධ නියාමන අධිකාරිය මගින් එම ක්‍රීම් වර්ගවල අලුත් ලියාපදිංචිය සහ දැනට තියෙන දේවල් වල ලියාපදිංචිය දීර්ඝ කිරීම පසුගිය අවුරුද්දේ ඒක අත්හිටවල තියෙනවා. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා දැනට වෙළඳපොලේ තියෙන පහුගිය කලින් ලියාපදිංචියට ගත්ත මේ ට්‍රිපල් කම්බිනේෂන් ක්‍රීම්ස් උනත් තව ටික දවසක් ඇතුළත වෙළඳපොලෙන් නැතිවේවි කියලා. ඉතින් මේ විදිහට ඇත්තටම අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ චීනියා කියන එක අපිට ඉතාමත් සාර්ථකව ප්‍රතිකාර කළ හොඳ කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ සඳහා රජයේ වෛද්‍ය රජයේ රෝහල් ගණනාවක චර්ම රෝග සායන තියෙනවා. ඉතින් ඔබට මෙම චීනියා රෝග ලක්ෂණ තියෙනවා කියලා සැක හිතෙනවා නම් එම චර්ම රෝග සායනයකට යොමු වෙලා හරි ආකාරව ප්‍රතිකාර කළා තමන්ට තියෙන ප්‍රශ්නයම අගාරවා ගන්නත් පුළුවන්. ඒ වගේම මෙම චීනියා රෝගය ලංකාව පුරා පැතිර ගිහිලා ඒක විශාල සෞඛ්‍ය ගැටලුවක් වෙන එක වළක්වා ගැනීමටත් ඔබගේ වගකීම ඉටු කරන්නත් පුළුවන් වෙනවා.